අපේ ජීවිත කාලය තුළ අපට සරල සොන්දර සැහැල්ලු මිනිසුන් හමුවන්නේ ඉතාම අල්ප වශයෙන්. ඇතුළාන්තයෙන් මෙන්ම පිටදින්ද මෙම ගුණාංගවලට හිමිකම් කියන අය ඊටත් වඩා විරලයි. පසුගිය හදිසියේ ජීවිතයෙන් සමුගත් අපේ හිතමිත්‍ර ප්‍රවීණ කලාශිල්පී රෝනි ලීච් එවැනි සරල සුන්දර අව්‍යාජ මිනිසෙක්. ඔහු අන්නයකු යළි අපට මුණ නොගැසෙනු ඇතැයි මට සිතෙන තරම්ය. රෝනි ලීච් නිතරම සිටියේ සතුටින්ය. ඒ සතුට ඔහු හිමි කරගත්තේ අන් අය සතුටු කිරීමෙන් ලැබූ තෘප්තිය හරහාය. සැබවින්ම සතුට යනු අපිට කරගන්නා දේවල් තුනේ ලැබෙන දෙයක් නොව අප විසින් අන් අයට කරන දේ තුලින් ලබා ගත හැකි දෙයක් බව රොනි අපට මනාව ඔප්පු කළේය. මතුපිටින් බොහෝ අය ඔහු දුටුවේ මිනිසුන් හිනස්සන්නට උපන් හපන්කම් දැක්වූ හාස්‍යමය චරිතයක් ලෙසට වුවත් ඒ සුන්දර චරිතය තුළ සැඟුණු සැබෑ මානුෂීය ගුණයෙන් පිරි කලාවට දැඩි ලෙස ඇලුම් කර අව්‍යාජ මිනිසෙකු විය. රෝනි ලූක් ලීච් උපන්නේ 1953 වසරේ ඔක්තෝබර් 19 වැනිදායි. ඔහු අපාතර සිටියා නම් තව දින කිහිපයකින් ඔහුගේ 65 වෙනි උපන්දිනය සමරනු වෙත. ඒ දෛවයේ ඊට ඉඩ දී නොමැත. පාසල් අවධියේ පටන්ම රොනි පිච්චර් පිස්සෙකි, දැඩි සංගීත ලෝලියෙකි. පෞද්ගලික සමාගමක සේවය කළ ඔහුගේ පියා කතෝලික දේවස්ථානයේ කන්තාරු කණ්ඩායම හා සම්බන්ධව සිටි හේයින්ද කුඩා රොනීටද සංගීතය පිළිබඳ ඇල්මක් ආශාවක් ඇතිවිය. කාලයාගේ ඇවෑමෙන් ඒ ආසාව දැඩි ලෙස ඔහුගේ හිත තුළ මෝරන්නට විය. කවද හෝ දිනක මේ රටේ ජනප්‍රිය ගායකකු වීමේ හීනයත් සමග ඔහු ජීවත් විය. යෞවන වියේදී රොනි චිත්‍රපට රැසක් නැරඹූ අතර ඒ අතර දමිළ හා හින්දි චිත්‍රපටද විය. ඒ ආභාෂය නිසාම ඔහු පසු කලක ඕනම සිංහල, දමිළ, හින්දි හෝ ඉංග්‍රීසි චිත්‍රපටයක ඕනම තොරතුරක් දැන සිටි මතක ගබඩාවක් බවට පත් විය. මේ රටේ නිපදූ ඕනම චිත්‍රපටයක සින්දු, නනු, ලිලියන් කාර්මික ශිල්පීන්ගේ විස්තර ඔහුට කටපාඩම්ය. ඔවුන් මියගිය දින හා ඔවුන්ට අදාළ පසුබිම් කතන්දරද ඔහු දැන සිටියේය. ඒ වගේම පැරණි කලාශිල්පීන්ට ඔහු තුළ සුවිශාල ගෞරවයක් හා භක්තියක් තිබිණි. ඔහු අපූරු කලාකරුවෙක්යි අප පවසන්නේ ඒ නිසාය. තට්ටයා මම ලස්සන තට්ටයා ගීතය හරහා එකරෑන් ජනප්‍රිය රොනි තට්ටිය නමින් මුල්ම කැසට් පටයක්ද නිකුත් කළේය. අංශ කිහිපයකින්ම දස්කම් ප්‍රකට කළ රොනි නළුවක ලෙස දොරට වැඩියේ සේන සමරසිංහගේ ඈතින් ඈතට චිත්‍රපටය තුලින්ය. එතනින් ඇරඹූ ඔහුගේ සිනමා ගමන තුළ ඔහු පිළිබිඹු කළ හැකියාවන් අතිමහත්ය. යලි හමු එන්නයි, දුෂ්‍යන්තේ, චෙරියෝ ඩාලින්, සාවිත්‍රගේ රාත්‍රිය, නින්ජා, ශ්‍රී ලංකා, රැඩෙනියල් දවල් මිගෙල්, පෙම් කැකුල, ජැක් ඇන්ජිල්, කිනිහිරියා මල්, හායි හුයි බබියාචි, ජොන්සන් සහ ගොන්සන්, සෙල්ලං කුක්කා, ලව් 2002, ඔන්න බබෝ, සැපට දුකට සනි, නුබ නාඩන්, අපිට පිස්සු, ක්ලීන් අවුට්, ජොලි බොයිස්, අලි පැංචා, මගේ මිතුරා, කවුද බොලේ ඇලිස්, එතුමයි මෙතුමයි, මගෝඩි ගොඩයි, කොස්තාපල් පුඤ්ඤසෝම, ලීඩර්, මයි නේම් ඉස් බන්දු, ඩොක්ටර් නවරියන්, තැන්ක් යූ බර්ටි, ඉට්ස් අ මැටර් ඔෆ් ලව් වැනි චිත්‍රපට හරහා ඔහු දැක්වූ කුසලතාවයන් ප්‍රේක්ෂක මතකයන් තුළ සදා රැඳෙනු ඇත. සංගීත ලොවේදී ඔහු නැතුවම බැරි ගායකයෙක් වුණා. ලංකාවේ පමණක් නොව විදෙස් රටවල පවා ඔහුට තිබුණේ අසීමිත ඉල්ලුමක්. එවන් විදෙස් සංචාරයක් අතරතුරයි ඔහු අවසන් හුස්ම හෙළුවේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ප්‍රසංගයක් අවසන් කර නින්දට ගිය ඔහු යලි ඇස් ඇරියේ නැත. ප්‍රසංග වේදිකා සංවිධායකවරු පවසන පරිදි රොනි කිසි දිනක මුදල් මුල් කරගෙන වැඩ බාරගත් කෙනෙකු නොවේ. ප්‍රසංගය අවසානයේදී ඔහුට ලබා දෙන මුදල් ස්තුතිය කියා සාක්කුවට දමාගත්තා මිසක කවදාවත් ගණන් කළේ නැත. පැරණි කලා ශිල්පීන්ට බෙහෙවින් ආදරය කළ, ගෞරවය කළ, භක්තියෙන් සිහිපත් කළ රොනි මියගේ කලාකරුවන් සිහි කරලා කලා අත්‍යයකවල කුමන හෝ දෙයක් පළ වූ විටක ඔහුගේ අදාළ මාධ්‍යවේදියාට කතා කොට ස්තුති කිරීමේ පුරුද්දක් තිබිණි. ඕගොල්ලෝ ඒ අය මතක් කරලා ලිව්වේ නැත්තම් මේ පරපුර ඒගොල්ලෝ කරපු කැපවීම ගැන කිසි දෙයක් දන්නේ නැති වෙයි. ඔහු නිතරම කියන දෙයකි. ඒත් අපාතරින් සමුගත් කලාලෝවේ තරු අතරට රොනි ලීච්ගේ නමක් ඇතුළත් කරන්නට අපි කිසි දිනක බලාපොරොත්තු නොවුනෙමු. ඒත් බලාපොරොත්තු නොවන කොතෙක්නම් දේවල් අපේ ජීවිතේ සිදුවෙනවාද? රොනි සමුගත්තේ හරියටම අපේ සිනමා සක්විතී ගාමිණී ෆොන්සේකා අග්‍රගණ්‍ය කලාකරුවා අපෙන් සමුගෙන වසර 14කට පසුවය. ගාමිණී මෙන්ම රොනි සිහිපත් කරන්නට අපට සැප්තැම්බර් 30 වෙනි දින වෙන් කළ යුතුව ඇත. රොනි වරක් කියා තිබූ අපූරු කතා කිහිපයක් එක්වරම සිහිපත් විය.
දවසක් ඔහුගේ මිත්‍රයෙකු සමග රෑබෝ වෙනකල් හොඳ හෝටලයක කාල බීලා ගෙදර යන්න ලෑස්ති වෙනකොට පාන්දර වෙලා. කාපු බේපු දේවල් නිසා කාලේ දන්නෙම නැතුව ගෙවිලා ගිහින්. ගෙදර යන්න යාළුවා රොනීට වාහනයක් කතා කරලා දීලා. ගෙදර ගිහින් බයිද්දි පවුලේ කට්ටිය හොඳටම බය වෙලා. බැලින් නම් යාළුවා කතා කරලා දීලා තියෙන්නේ අවමංගල්‍ය රතයක්ලු. උස් පහත් ජාති බේද පක්ෂපාට බේද වලින් සෑම එක ලෙස සහෝදරත්වයෙන් ඇසුරු කළ ඒ හැමෝගෙම ආදරයට හා ගෞරවයට පාත්‍ර වුණු රොනී ලීච් මහතානෙනි, ඔබ සමාදානයේ සැතපේවා. ඔබට මොක්සුව අපි ප්‍රාර්ථනා කරමු. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.